ආයුබෝවන් සුබදවසක්. අද නොවැම්බර් මාසේ 25 වෙනිදා. සුබදවසක්. අද 4 stories with news 19 එක ඉන්නවා ෆාතිමා සුමේහා news 19 වෙනුවෙන්. ෆාතිමා, මොනවද තියෙන ප්‍රධාන කතා? අද ප්‍රධාන කතා තියෙන්නේ මාලිමාවේ වුණ ප්‍රබල කට්ටියක්. අගමැතිනි හරිනි ටිල්වින් සහ වජිරිගුළු එකතු වෙලා තිබ්බ ගිහිල්ලා තිබ්බ පාටි එකට ලොකු ආందోళනයක් හැදුණා. ඒක ගැන පොඩි දේවල් ටිකක් කොහොමද ඒගොල්ලෝ ගියේ වගේ දේවල් කියන්න පුළුවන් අපිට. එක් තියෙනවා මත්තල ගුවන්තොට වියදම 8 ගුණයකින් වැඩි වෙලා කියලා. තියෙනවා සහ විදුලි ගාස්තු සංශෝධනයට මොකද වෙන්නේ කියන එක. මොකද විදුලි ගාස්තුව සංශෝධනය කරගන්න බැරි වී වගේ ඒ කියන්නේ රනිල්ගේ වැඩි කරපු මිල තමයි එහෙම තියන්නේ. මේකට IMF සම්බන්ධය. අපි ඒක කතා කරමු. ඒක සහ මේ දැන් ලොකු ආందోళනයක් මේ දකුණු කොරියාවේ ඊයේ විසන් ගැටුවා. ඔව්, සත්‍යග්‍රහය ආරම්භ කළා තිනවා. දැන් දවස් 3ක් 4ක් තිස්සේ. ඉතින් ඒක ගැන කතා කරන්නත් තියෙනවා. ඔව්, ආණ්ඩුවපත් වෙලා ටික දවසක් ඇතුළේ දරුණු මර්ධනයක් වීසා ප්‍රශ්නේදී අපිට දකින්න ලැබුණා. ඊටම බිහිසුණු ආකාරයේ කවුද ආණ්ඩුව ඉන්නේ කියලා හිතාගන්න බැරි විදිහේ මර්ධනයක්. ඉතින් මේක සියලු කාරණා ගැන අපි කතා කරමු. නමුත් ආරම්භය සමාජ මාධ්‍යවල ලොකු කැළඹීමක්. ටිල්වින් ගල්කිස්සේ මහා හෝටලේ පාටියේ ඉන්නවා දැකලා කට්ටිය පුරුදුත් නැහැ වගේ. ඉතින් අපි ඔව් මොකද උනේ කියලා කියන්නකෝ බලන්න. ගල්කිස්සේ මහා හෝටලේ මේ දැන් පැඩ්‍රයිස් වෙලා තියෙන්නේ ඊයේ. 23 වෙනිදා රෑ නේද තිබිලා තියෙන්නේ. 23 වෙනිදා රෑ. ඔව්. ඒ ප්‍රසංගයෙන් අරබන්න මේ ලංකාවේ අගමැතිනි හරිනි සහ ඒ කට්ටිය ගිහිල්ලා තියෙනවා. ටිල්විනුයි සහ අමාත්‍ය විජිත ඒරතුත් ඒකට සහභාගී වෙලා තියෙනවා. ඉතින් දේශපාලන මාර්ග කියලා තියෙන්නේ. අධික වැඩ සහිත තියෙන මේ දේශපාලන මැතින කාලේ ජයග්‍රහණය වෙනුවෙන් සහ සැහැළු මනසකට විවේකයක් ගන්න තමයි මෙයාලා මේකට එක් වෙලා තියෙන්නේ කියලා. ඔව්, ඇත්තටම දැන් මේ දැන් ඒක ලස්සනම කියලා තමයි ටිල්වින් සිල්වා මේ කොහොමද මවුන්ට් ලෙවිනියක කොන්සර්ට් එකට ගිහින් කියලා. මොකද මේක දැන් ටිකට්ස් ගැනීමට මේකේ වෙබ්සයිට් වල තියෙනවා. මේක ටිකට් එකක් රුපියල් 50000යි නෝමල් මේගොල්ලෝ ඉඳගත්ත ටිකට් එක. රුපියල් 50000යි එක්කෙනෙක්ට. හැබැයි එක්කෙනෙක්ට තනි ටිකට් ඒ 50000ක් ගෙවල ගන්න බෑ. මොකද ගන්නවා නම් ටිකට් 10ක් එකපාර ගන්නවා. ලක්ෂ 5ක් ටිකට් 10 එක ලක්ෂ 5ක් තියෙන්න ඕනේ මේ ෂෝ එකට යන්න. සාමාන්‍යයෙන් 10 දිනක් එකතු වෙලා යනවනම්. ඉතින් මේ අයට ඇත්තටම එහෙම ටිකට් අරගෙන නෙමෙයි ගිහිල්ලා තිබුණේ. මේගොල්ලෝ ආරාධනාවක් මත ගිහිල්ලා තිබුණේ. රජයට ලැබුණු ආරාධනාවක්. මේ ෆොටෝ එකේ ඉන්නවා කෙළවරේ ඉඳගෙන නිරංජල මන්ත්‍රි කියන ගායිකාව. මේ කසුන් කල්ලාර එක්ක ඒ කාලේ ඉතාම ප්‍රකට ගීත ගණනාවක් ගායනා කරපු ගායිකාව. ඇය ජාතික ජනබලවේගේ ප්‍රබල ක්‍රියාකාරිණියක්. ඉතින් ඇගේ සැමියා මේ හෝටලේ වැඩ කරනවා. ඒ නිසා ඇය හරහා ඉල්ලීමක් කරලා තිබුණා ආණ්ඩුවෙන්. මේ ආණ්ඩුවේ නායකය වෙන මොකද මේ ප්‍රසංගයට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට පාවිච්චි කරන්නේ. ඉතින් සංචාරක කටයුතු ඇමති විශේෂ භාර ඇමති විචිත හේරත්, අගමැතිනිය හරණි අමරසූරිය, ඊට අමතරව ඒ දේශපාලන පක්ෂයේ බිමල් රත්නායකට තමයි ආරාධනා කරලා තිබුණේ. නැත්නම් ඔහුට එන්න බැරි නිසා සුනිල් වටකල ඇවිල්ලා තිබුණා. ඊට අමතරව සාමාන්‍ය මේ කලාවට එක්ක ගනුදෙනු කරන කෙනෙක් නිසා කොළඹ දිස්ත්‍රික්කයේ නවක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සුසන්ත දොඩාවත්ත ඇවිල්ලා තිබුණා. ඉතින් මේකේදී බොහෝ අය අගය කරලා තිබුණා ෂෝ එක බලන්න ආපු අය. ඔවුන් ආරක්ෂාව දෙඩිය පාවිච්චි කරේ නැහැ. සාමාන්‍ය විදිහට ප්‍රසංගයක් නරඹන විදිහට ඇවිල්ලා තිබුණා සාමාන්‍ය ප්‍රේක්ෂකයෝ වගේ. ඉතින් මේ නිසා කට්ටිය අගය කිරීමක් කරලා තිබුණා. ඉතින් මේකේ ඉතින් පැති දෙකක් තියෙනවා. ඉතින් මේ සාමාන්‍ය ජනතාවගේ ආණ්ඩුවෙන් ඇවිල්ලා අර ඉහළ පැලැන්තියා තියෙන ඉඳගන්න ඔක්කොම සමහරු එකට කැමති නැතුව අපි දැක්ක සමහරු එකට විවේචන ඉදිරිපත් කළා තිබුණා. ඒ ටිල්වින් මෙහෙම කරන්න කියලා. ඉතින් නමුත් එහෙම නෙමෙයි අනෙක් පැත්තෙන් මේක අර මේ ආණ්ඩුවේ නායකයෝ අර සාම්ප්‍රදායික අර මේ එහෙම තැනකින් නැතුව මෙවැනි දේවල් වලට සහභාගී වීම තුළින් මොකද ඉස්සර මේවට ගියේ රනිල් වික්‍රමසිංහ වගේ. ඉතින් මේ ආණ්ඩුවේ නායකයන්ට ඇයි බැරි එක කරන්නේ? ටිල්වින් සිල්වට ඇයි බැරි ගෝල් ෆේස් හොටෙල් එකේ අභාෂෝ මේක ඇත්තනම අභා කිව්වට මේ කණ්ඩායම නම මේ අභා මේ කණ්ඩායම නෙමෙයි මේ ෂෝ එක කරන්නේ. මේක ඔවුන්ගේ නම රයිවල් ෆ්‍රොම් සීඩන් කියන ගරුප් එක. මේකේ බැලුවම අභායක සාමාන්‍ය ආරම්භක සමාජික 4 දිනක් ඉන්නවා. කාන්තාව දෙන්නයි පිරිමි දෙන්නයි. ඉතින් මේ නමුත් ඔවුන් එක්ක මියුසික් කරපු ගරුප් එකේ වැඩ කරපු ගොඩක් අය ඉන්නවා. එහෙම පිරිසක් ඇතුළත්ව පටන් ගත්ත කණ්ඩායමක් ඔවුන් මේ විදි ලෝකයේ ප්‍රකටම අබා සංගීතය අබා ගීත ගායනා කරන ප්‍රකටම කණ්ඩායමක් විදිහට රයිවල් ෆ්‍රොම් ස්වීඩන් හඳුන්වනවා. අපි මේ සාමාන්‍ය මියුසික් ගැන කතාවක් වෙනම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේකේ තියෙන මියුසිකල් එලිමෙන්ට්ස් ගැන වෙනම අපි පොඩ්ඩක් කතා කරමු. නමුත් ටිකක් රිලැක්ස් රූපයකින් ඔවුන් දැකීමත් ටිකක්
සැහැල්ලුවට කාරණයක් වේවි සමහර පුද්ගලන්ට, සමහරයට මේක එච්චර දිරවන්නේ නැති වෙන එකක් නැහැ. අර වාමාංශික දේශපාලනයෙන් ඇවිල්ලා එක පාවා දුන්නා වගේ දැනෙන ඇතින්දි තමන්ට දැනෙන විදිහට මේක බාර ගන්න. ඉතින් ආණ්ඩුවට නිදහසක් තියෙනවා තමන්ට කැමති විදිහට වැඩ කරන්න. ඊළඟකට මොකද? ඊළඟකටව මේ මත්තල ගුවන්තොටේ වියදම අටගුණියකින් වැඩි වෙලා කියලා ප්‍රවෘත්තියක් ඇවිල්ලා තියෙනවා. මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ආදායමට වඩා අටගුණියකින් මේ වියදම 2023 වර්ෂයේදී වැඩි වෙලා තියෙනවා කියලා තමයි මේ ජාතික විගණන කාර්යාලය මගින් කරපු විගණන වාර්තාවක සඳහන් වෙලා තියෙන්නේ. ඉකුත් වර්ෂයේදී මෙහිම් වියදම රුපියල් මිලියන 2412ක් අතර ආදායම රුපියල් මිලියන 288ක් කියලා තමයි සඳහන් වෙලා තියෙන්නේ. ගුවන්තොටුපළේ ආදායමට වඩා වියදම අටගුණියකින් වැඩි වෙලා තියෙනවා කියලා සඳහන් වෙලා තියෙනවා. සහ මේ ඉකුත් වර්ෂයේදී රුපියල් මිලියන 2124.1ක පාඩුවක් අරන් තිනවා කියලා ලබාගෙන තිනවා කියලා ඒකේ වාර්තා කරලා තිනවා. මත්තල ගුවන්තොටුපළ ඉකුත් වසර 6ක කාලය තුලදී, ඒ කියන්නේ 2018 ඉඳලා 2023 වෙනකන් බදු ගෙවීමෙන් පස්සේ ලබාගෙන තියෙන සමුචිත ශුද්ධ පාඩුව රුපියල් මිලියන 38489ක්. සහ මේ ගුවන්තොටුපළේ අපේක්ෂිත වාර්ෂික මගේ දායිතාවය මිලියනයක් වුණත් පහුගිය වසර 6 තුල මුළු මගින් සංඛ්‍යාව 190ක් 750ක් විතර වෙනවා කියලත් මේ විගණන වාර්තාවේ සඳහන් වෙලා තියෙනවා. ඔව්. නිකමට හිතන්න මේ මේ මත්තල ගුවන්තොටුපළේ මිලියනයක් වාර්ෂික වාර්තාව නේද? මේ තියෙන වාර්ෂිකව අවුරුද්දකට මිලියනයක් එන්න හදපු ගුවන්තොටුපළේ එන්නේ 1000ක්වත් එන්නේ. මිලියනයක් ඉන්න ඕනේ එකේ 1000ක්වත් එන්නේ නැහැ. ඊට අමතරව රුපියල් මිලියන 38000 ගාණක් පාඩුයි අවුරුදු 5ක කාලේ. 2018 ඉඳන් 2023 වෙනකන්. ඊට කලින් ඉඳන් ගත්තොත් එහෙම දැවැන්ත පාඩුවක් සිද්ධ වෙලා තියෙනවා. ඊළඟට මත්තල ගුවන්තොටුපළට යන පාරවල් මේ සියල්ල මේ සමස්ත පරිසරය ප්‍රජාවගේ ජීවිතය යටපත් කරමින් තමයි මේක හැදුවේ. සාමාන්‍ය මත්තල මේ කියන්නේ කුරුල්ලෝ ඉන්න ප්‍රදේශයක්. මේ විගණකාධිපති මීට කලින් විගණකාධිපති වාර්තාවල පැහැදිලිව තියෙන මේ ගුවන්තොටුපළ මෙතන හදන්න නෙමෙයි හිටියේ, දේශපාලන හේතු මත තමයි මෙතනට ගෙනාවේ. අද මත්තල අවට මිනිස්සු තමන්ගේ අලින්ගේ ප්‍රශ්න, අලි පැමිණීමේ ප්‍රශ්න, ගොවිතැන පිළිබඳ ප්‍රශ්න, ජලය සපයා ගැනීමේ ප්‍රශ්න ඇතුළු විවිධ ප්‍රශ්නවලට මුහුණ දෙමින් අසීරු ජීවිතයක් ගත කරන. නමුත් අර ට්‍රැක් 6ක විතර දැවැන්ත පාරක් තියෙනවා මත්තලට යන්න. ඉතින් සමහර එක්කෙනෙක්ට දෙන්නට විතරක් ඕකේ මල් පැලට එකට වතුර දාන්න වගේ පොඩි දේවල් වලට යන්න ලැබෙනවා. ඇතර මම මේ 2018දී ආටිකල් සීරිස් එකක් වෙනුවෙන් ගියාම වන්තල ඇතුළට යද්දී මේ සමස්ත කලාපයම හිස් පාලු හොල්මන් නගරයක් බවට පත් කරලා තිනවා. දැවැන්ත ඉදිකිරීම තියෙනවා. නමුත් හොල්මන් නගරයක්. ඉතින් කිසිම ප්‍රයෝජනයක් නැති දේවල් වෙනුවෙන් ගත්ත ණය, ඒ ණය අදටත් අපි ගෙවන්න ඕනේ. ඒ ණය ගෙවා ගන්න බැරුව ණය කන්දක අපි හිර වෙලා ඉන්නවා. ඒ ණය ගෙවීම වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොලේ ණය ගරන් තියෙනවා. ඒ ණය වෙනම අර්බුදයක අපිව හිර කරනවා. මේ ව්‍යාපෘති වලට ගත ණය තව අර්බුදයක අපිව හිර කරනවා. අද මේ වෙද්දි මේ ආණ්ඩුව මේ සියලු ණය ගෙවන්න එකඟ වෙලා තියෙනවා. නමුත් මේ කිසි ණයක් ජනතාවගෙන් කොල්ලකාරී විදිහට මේ ව්‍යාපෘති වලට ගත්ත ණය ජනතාවගෙන් කොල්ලකාරී විදිහට තමයි අරන් තින්නේ. හැබැයි අදටත් ජනතාව ඒකේ බර දරනවා. හැබැයි ඒකේ ප්‍රයෝජනයක් ලබන්නේ නැහැ. ඒ කියන්නේ අපේ ණය අපේ මුදලින් දේවල් හදලා ඒක දේශපාලන වාසි ගත්ත පිරිසක් ඉන්නවා නිදැල්ලේ. එක්කෙනයි අද පවුලෙන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා තින්නේ. හැබැයි ඒ අය නිදැල්ලේ ඉන්නවා. ඔවුන් තමයි මේකේ දේශපාලන සම්පූර්ණ වාසිය ගත්තේ. ඒගොල්ලෝ ඒකට කැම්පේන් කරා, ඡන්ද ගත්තා, ඒවා පෙන්නලා. ජනතාවට කිසිම වාසියක් නැහැ. හානියක් මිසක්, පරිසරයට සිද්ධ වෙච්ච හානිය මේ වගේ හානියක් මිසක්, පාඩුවක් මිසක් වාසියක් නැහැ. නමුත් ඒක පාවිච්චි නොකර ජනතාව ඒ වෙනුවෙන් ගත්ත ණය අද මේ මොහොතේ තමන්ගේ කර්මත ධර්මින් ගෙවන්න සිද්ධ වෙලා තිනවා. කරපු අයට කිසිම බරක් නැහැ. මේ සඳහන් වෙලා තියෙන එකේ මේ අවුරුදු 6ට කාලෙම මුළු ගමන් සංඛ්‍යාව 2182ක් සහ මේ ගුවන්තොටුපළ මේ ඉදිකරන්න ඒකට වැය කළා තියෙන මිලියන 36564 කාලය. ඉතින් ඒ මුදල පළදායි විතර භාවිතා කළා නැහැ කියලා තමයි වාර්තාවේ තියෙන්නේ. ඉතින් ෆාතිමා, ඇත්තටම අපි බලන්න ඕනේ කොහොමද මේ පාඩුව ඇති කරපු අයව අඳුරගන්නේ. ඒක තන සිද්ධ වෙලා තියෙන පාඩුව වරදකාරී අපරාධකාරී ස්වභාවයට ඔවුන්ගෙන් අය කරගතු යුතු වන්දිය මොකක්ද, ජනතාව මේකට වග කියන්න ඕනේද කියන කාරණායි. වගේම මේවට ණය දුන්නා අය, ණය දුන්නේ මේවා අවභාවිත කරන බව දැනගෙන නෙවෙයිද? ණය දුන්නායට වගකීමක් නැද්ද? ණය දෙන මිනිස්සුන්ට වගකීමක් නැද්ද? ව්‍යාජ හොරකම් කරන කොල්ලකාරී මිනිසුන්ට මේ විදිහට හිතුමතෙන් ණය දීලා
ජනතාව උගුලක හිර කරන මේක නොදැනද කලේ. ඉතින් ඔය කාරණා ඇත්තරම මේ වෙද්දි ණය පිළිබඳ ලොකු සාකච්ඡාවක් තියෙනවා. නමුත් ඇත්තටම ඒ සාකච්ඡාව දැන් ප්‍රයෝජනයක් නැති බව තමයි පේන්න තියෙන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහ මේ හිටපු පාලකයන්ට ඕන විදිහට තමයි ණය පිළිබඳ ප්‍රශ්නේ මේ ආණ්ඩුවත් ඉදිරියට ගෙනියන බව පේන්නේ. ඒක තමයි කනගාටුදායක කාරණේ. ඉතින් ඒකෙම දිගුවක් තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වුමනාව මත විදුලි ගාස්තුවේ ප්‍රශ්නයක් තියෙනවා. ඔව්, මේ විදුලි ගාස්තු සංශෝධනය මේ අවුරුද්ද තුල වෙන්නේ නැහැ කියලා තමයි මහජන උපයෝගිතා කොමිසම කියන්නේ. ඉතින් කියන්නේ ලංකා විදුලි බල මණ්ඩලය විසින් විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා ඉදිරිපත් කිරීම ප්‍රමාද වීම ඒ තත්ත්වයට හේතුව කියලා. විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා ලංකා විදුලි බල මණ්ඩලය විසින් පහුගිය සැප්තැම්බර් මාසයේ මහජන උපයෝගිතා කොමිසම වෙත ඉදිරිපත් කළා. නමුත් ඔවුන් ඉදිරිපත් කර ඇති විදුලි ගාස්තු අඩුවීම ප්‍රමාණවත් නොවන බැවින් ඔව් ෆාතිමා දැන් ඔතන තියෙන්නේ ඒගොල්ලෝ කියලා තිබුණා විදුලි ගාස්තුවේ අඩුවීමක් ඔය කිව්වා වගේ සැප්තැම්බර් ඒකෙම 6% අඩුවීම දුන්නේ. දැන් අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා කියතුණා 30% විදුලි බිල මුලින් අඩු කරන්න කටයුතු කරනවා කියලා. හැබැයි මේ ගැන ආණ්ඩුවේ දැන් කම්කරු ඇමති ඒ වගේම නියෝජ්‍ය ඇමති අනුර කුමාර දිසානායක මහතාගේ අමාත්‍යංශ නියෝජ්‍ය ඇමති ආචාර්ය අනිල් ජයන්ත පසුව කියලා තිබුණා 30% අඩු කරන්න අවශ්‍ය විදිහට අපි මේ ශේෂ්ඨයේ ප්‍රතිහුවකතකරණය කරනවා කියලා. ඒ අනුව 100 දැන් මේ මත මහජන උපයෝගිතා කොමිසම හරහා විදුලි බිල අඩු කරන්න බාධාවක් තියෙනවා. 6% විතරක් විදුලි බිල අඩුවක් යෝජනද මේ ආණ්ඩුවට පස්සේ 30% පොරොන්දු වුණාට 6% යෝන් අඩු කළේ. 6% කියන්නේ ඇත්තටම ඉතාම පොඩි ප්‍රමාණයක් තමයි අඩු කළේ. එතකොට ඒක යෝජනා කරලා මහජන උපයෝගිතා කොමිසමට යැව්වේ. ඒක ඒ ලෙවල් එකෙන් අඩු වෙන්න හේතුව තමයි මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දාලා තියෙන සීමා වුන් කියනවා. මේ වගේ ශ්‍රේෂ්ඨ උන්ට අනුව බිස්නස් ඒක මහජන සේවාවක් නෙමෙයි. සාමාන්‍ය මේවා මහජන සේවාවක් විදිහට පවතින්න ඕනේ. ඒක තමයි ලෝකෙ පිළිගැනීම. නමුත් මෙවැනි ආයතනවල අනුව ඒක බිස්නස් එකක්. බිස්නස් දුවන්න ඕනි ලාභ හොයන්න. ඒ අනුව ජනතාවට තියෙන මේ සේවාව සහ ඒ කියන්නේ දැඩි පීඩාවකට පත් වෙන දෙයක් ඔවුන් දැඩිව ඒක පාලනය කරනවා, කන්ට්‍රෝල් කරනවා. ඔවුන් දැඩිව ආණ්ඩුවට ඒ කියන්නේ ආණ්ඩුව ජනතාවගේ වුණාට ආණ්ඩුවට වැඩ කරන්න වෙන්නේ IMF එකට කියන විදිහට. ඒ නිසා ඔවුන්ට 6% අඩු කරනවා. හැබැයි මහජන උපයෝගිතා කොමිසම ගණන් හදලා කියලා තියෙනවා නෑ නෑ ඊටත් වඩා අඩු කරන්න පුළුවන් කියලා. ඒක කිව්වට පස්සේ මේ වෙද්දි December 3 වෙනකන් හදිලා තිනවා. මේ වෙද්දි දැන් ආය විදුලි බල මණ්ඩලයේ නැවත අලුත් යෝජනාවක් එවන්න ඕනේ. දැන් මොකද ඒවනුව වුන් කියන්නේ? ඉතින් මේ යෝජනාව නොවැම්බර් 8 වෙනිදට කලින් ඉදිරිපත් කරන්න කියලා කොමිසම විසින් කියලා තිබ්බා. ඊට පස්සේ හැබැයි මේ ඒ දවසර ලංකා විදුලි මණ්ඩල යෝජනා ඉදිරිපත් නොකළ අතර තවත් සති දෙකක කාලයක් ඒකට ලබා දෙන්න කියලා උපයෝගිතා කොමිසම ඉල්ලලා තිබ්බා. පස්සේ තමයි December මාසේ 6 වෙනිදා වෙනකන් කල් දෙනවා කියලා තියෙන්නේ. හැබැයි එදා දුන්නට වැඩක් නැහැ. ඔව්. පරක් වෙනවා. ඔව්. ඒ කියන්නේ උන් කියන්නේ සති 6ත් 8ත් අතර කාලයක් ගත වෙනවා කියලා විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ ක්‍රියාවලිය සඳහා. නේද? සති 6ත් 8ත් අතර කාලය තමයි කල් ගත වෙනවා කියලා තියෙන්නේ. ඒ අතරේ වෘත්තීය අයිතීන් පිළිබඳ ප්‍රශ්නකුත් තියෙනවා නේ විදුලි බල මණ්ඩලයේ. ඔව්. තව එකක් තමයි මේ විදුලි බල මණ්ඩල ලාභ ලබන තාත්තේ පත් ඇති බැවින් ලබන 10 වෙනිදට කලින් සේවක ප්‍රසාද දීමනාව ලබා දෙන්න පියවර ගන්න කියලා විදුලි සේවක සංගමයේ විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයාගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා. සංගමයේ ලේකම් කියන්නේ මේ සම්බන්ධයෙන් ලිඛිතව ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා දැනුවත් කරන්න පියවර අරන් තිනවා කියලා. පහුගිය කාලෙදී ලංකා විදුලි බල මණ්ඩලයේ ලාභ ලබලා තියෙන නිසා ප්‍රතිලාභ සේවකින් වෙත බෙදී යන්න ඕනේ කියලා ඒ ලිපි මගින් පෙන්වලා දෙලා තියෙනවා. දැන් රංජන්ලා ජයලාල කියන්නේ මාලිමාවේ ජාතික ලැයිස්තුවේ හිටපු කෙනෙක්. ඔහු ජාතික ලැයිස්තුවේ ඉඳපු පිළිවෙල අනුව 18 දෙනෙක් ලැබුණානේ. 16 දෙනෙක් ඔවුන් පිළිවෙලට පත් කළා. හැබැයි ඉතිරි දෙන්නා ඔවුන් පත් කළේ ඡන්දයෙන් පරාජය වුණ දෙන්නෙක්ව. ඒ අනුව රංජන් ජයලාල ඇත්තටම 18 තුල හිටියට ඔහුට පාර්ලිමේන්තුවට යන්න බැරි වුණා. ඔහු විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති නායකයෙක්. ඉතින් ඔහු මතු කරලා තියෙන කාරණේ තමයි මේ සේවක ප්‍රසාද දීමනා දෙන්න කියලා බෝනස් එකක් දෙන්න කියලා වැඩ කරන අයට. මේ අතර දැන් අපි දැක්කා තව අතුරු කාරණයක් මම කියන්න. දැන් ශිහාන් සේමසිංහ ට්වීට් එකක් දාලා තියෙනවා IMF එකේ මේ IMF එකත් එක්ක ආණ්ඩුව යන එක වර්ණනා කරලා. හිටපු ආණ්ඩුවේ IMF එකත් එක්ක ගනුදෙනු කරපු කෙනානේ ඔහු. ඔහු කියලා දෙනවා හරි හොඳයි මේ ආණ්ඩුව අපි කරපු විදිහටම මේ ආණ්ඩුව යනවා කියලා. ඉතින් එහෙම පස්සේ සතුටින් ඉන්නේ. එයා සතුටින් ඉන්නවා කියලා ට්වීට් එකක් දාලා තියෙනවා. ඊළඟ කතාව මොකද්ද? ඊළඟ කතාව තමයි මේ දැන් දවස් 3:40 මිනිස්සු සත්‍යාග්‍රහයක ඉන්න මේ දකුණු කොරියාවේ E8 වීසා ගැටලුව ගැන. දකුණු කොරියාවේ E8 වීසා ක්‍රමයේ ඉක්ුත් රජින් රැකියා ගිවිසුමක් හෝ නොමැතිව අනීතිකවරින් පවත්වාගෙන ගිහිල්ලා තිනවා කියලා තමයි විදේශ සේවා නියුති කාර්යාංශයේ සභාපති මේ අනාවරණය කියලා කරලා තියෙන්නේ. ඒ වීසා ක්‍රමවේදය යටතේ දකුණු කොරියාවට යාමේ අපේක්ෂාවෙන් ඉන්න පිණිසක් විදේශ සේවා නියුක්ත කාර්යාංශ ඉදිරිපිට ආරම්භ කර ඇති සත්‍යාග්‍රහයට ප්‍රතිචාර දක්වමින් තමයි මේ කිව්වේ. ඉතින් වීසා ක්‍රමයේ යටතේ දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත් යාමේ අපේක්ෂාවෙන් සිටින පිණිසක් දින කිහිපයක ඉඳලා
බත්‍රමුල විදේශ සේවා නියුක්ති කාර්යංශ ඉදිරිපිට විරුද්ධතාවල නිරතුනේ තමන්ට රැකියාව සඳහා යාමට තියෙන අවස්ථාව බලධාරීන්ගේ නොසැලකිල්ල නිසා ඒක අහිමි වෙන්න තියෙනවායි කියලා කොහොම හරි අද ඒක නීතිපති අතර යනවා කියලත් ප්‍රවෘත්තියක් තියෙනවා. ඔව්. ඒ කියන්නේ මොකද ඒ තවත් ප්‍රවෘත්තියක් තියෙනවද? හරි. ආ ඒකත් කියනවා. අද ප්‍රවෘත්තිය ආවේ EAD වීසා ගිවිසුම අද නීතිපතිට කියලා. ඉතින් විවිධ පාර්ශ්වයන් හම්බෙච්ච EAD වීසා ගිවිසුම අද නීතිපතිවරයාට බාර දෙන නියමිතයි කියලා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කිව්වා. ඒ අදාළ ගිවිසුමල වළංගුභාවේ පරීක්ෂා කරන්න කියලා තමයි කියන්නේ. ඉතින් අතිරේක සාමාන්‍ය අධිකාරි ගාමිණී සෙන්රත් ව්‍යාපා සඳහන් කළේ V8 කාලන මාස 8ක් දක්වා කෘෂිකර්ම සහ දේවර ශේත්‍ර රැකියාව සඳහා දකුණු කොරියාවට පැමිණෙන අවසර ලබා දෙන ක්‍රමවේදයක්. ඉතින් ඒ කෙටි කාලන රැකියාව අවස්ථා හිමි උනාත් නමුත් කොරියාවට යන අවස්ථා නොලැබෙන පුනිසක් එක් කරපු විරෝධතාවය අදටත් ක්‍රියාත්මකයි කියලා කියනවා. ඔව් ඇත්තටම අපි අතින් පොඩි වැරද්දක් වෙලා තියෙන නේද? කතා කරද්දී E8 වීසා වෙන්න ඕනේ නේද? V8ද EA8ද? හරි ඒක අපි උච්චාරණය කරන විදිහ හරියටම බලා ගන්න ඕනේ. E8 නේද මේක හඳුන්වන්නේ. හරි. ඉතින් කොහොම හරි මේකේ පැහැදිලිව පේන දේ තියෙන දෙයක් තමයි. අතර මේක පිළිබඳ මමත් විශේෂඥයෙක් නෙමෙයි මේ වීසා ක්‍රමවේදය හෝ කොරියාවට යවන මේ ක්‍රමවේද ගැන. හැබැයි මතු පිටින් බැලුවම දැනට මේ මිනිස්සු කියන දේයි මෙතනට ඇවිල්ලා මිනිස්සු පිරිසක් විරෝධතා කරනවා. ඒගොල්ලෝ කියන දේයි රජය කියන දේයි බැලුවම හිටපු ආණ්ඩු විසින් පේන දින දේ හිටපු ආණ්ඩු විසින් මේ වගේ වගකීම් විරහිතව හරි විධිමත් ක්‍රමවේද නැතුව තොග ගානට විදේශ රැකියාව දෙන්න පටන් ගත්තා. දැන් විවිධ රටවල. එතකොට දැන් මනුෂ්‍ය නානකර වගේ තමයි මේව කළේ. ඉතින් මේව කරගෙන විශාල මාධ්‍ය සම්දර්ශනයකුත් දැම්මා. ඒකට විවිධ බ්‍රෑන්ඩ් හදලා ජයගමු අරෝමියෝ කියලා විවිධ විදිහට වර්ණනා කරගෙන මේක මේ ඔවුන් කරගෙන ගියා. ඒක දේශපාලන ව්‍යාපෘතියක්. දැන් රටේ මිනිස්සු තරුණයෝ ඉතාම අහිංසක අදහසක් මේ රටේ ජීවත් වෙන්න බෑ. මේ රටේ ජීවත් වෙන්න බැරි කම නිසා ඔවුන් මේ රට අතහැරලා යන්න උත්සාහ කරනවා. අතහැරලා යන්න උත්සාහ කරන මේ තරුණ ප්‍රජාවට ඔවුන් කරන්නේ හරි අවස්ථා දෙනවා කියලා මෙවැනි අවස්ථාද මේක කියන විදිහට ඍතුවට අදාළව එන රැකියා අවස්ථාවක්. එතකොට මේක දැන් උන් මේ තරම් කලබල වෙලා හදිස්සියේ පාරට එන්නේ දැන් තමන්ගේ අතට කියන්නේ කොච්චර බලාපොරොත්තු සහගත වෙන්නේ ආණ්ඩුවෙන් දෙන්නේ ආණ්ඩුවෙන් ඒකට උන්ට පින්නන්නේ මේ ආණ්ඩුවෙන් දෙන රස්සාවගේ ආණ්ඩුවේ මේ පිටරට රස්සාවක් දෙනවා. ඉතින් මිනිස්සු හිත හදාගෙන දැන් ඉතින් යන්න ලෑස්ති මේ ළමයාට නේද තමන්ගේ ළමයා දරුවා රට යනවා දැන් දියුණු වෙයි මේකෙන් කියා කරේ හොයාගනි මුළු පවුලක බරාපොරොත්තු බලාපොරොත්තු මේ මත තබනවා. ඔවුන් තමන්ගේ අනාගතය පිළිබඳ බලාපොරොත්තු මේක මත තබනවා. හැබැයි ඔවුන් පසුව දැනගන්නවා තමන්ට මේක ලැබෙන්නේ නැහැ කියලා. ඒකට හේතුව මේ ආණ්ඩුව මාරුණාට පස්සේ ආණ්ඩුවකට වගකීමක් තියෙනවා. ආණ්ඩුව රට මේ රටේ මිනිස්සුක පිටරට යවද්දී වගකීමක් හිතුව යවන්න ඕනේ. වගකීම් විරහිතව යවන ඒවට තමයි මේ ප්‍රශ්න වෙන්නේ. එතකොට ඔවුන්ට සිද්ධ වෙනවා නැවත මේක සලකා බලන්න හෝ කල් දාන්න. හැබැයි ඒ යන්න ඉඳපු අයට ප්‍රශ්නේ තමයි මේක ඍතුව පහු වුණ ගමන් ඔවුන්ට රැකියා අවස්ථාව නැති වෙන. ඒකත් මම හිතන අද තමයි නොවැම්බර් 26 වෙනිදා තමයි මේ කල්නිකුත් වෙනවා කියලා තිබ්බේ. හරි. ඒ කියන්නේ මේ කාලය සීමිතයි. සීමිතයි කියන්නේ. ඔව්. එතකොට ඉතින් මම ඇත්තට මේ ගැන විශේෂඥයෙක් නෙවෙයි. මේ කාරණා මත පේන්න තියෙන දේ තමයි ඒක. හිටපු ආණ්ඩුව වගකීම් විරහිතව මිනිසුන්ට මේක දීලා තියෙනවා. මේ ආණ්ඩුවට වගකීම ගන්න ඔවුන් මේ වෙද්දි මම හිතන කටයුතු කරමින් ඉන්න. හැබැයි එක බරපතල වැරද්දක් වුණා. ඒ තමයි 22 වෙනිදා මේක ටිකක් තීරණාත්මක විදිහට බරපතලයි. මේ අය තමන්ගේ විරෝධය දක්වන්න ඔවුන් මේ විදේශ සේවා නියුක්ති කාර්යංශ ඉදිරිපිට අඛණ්ඩව. එතකොට ආණ්ඩුවක් ගැලුවම මේ විරෝධය සාධාරණද අසාධාරණද ඒ විරෝධයට පදනමක් තියනවද නැද්ද? මේ විරෝධයට පදනමක් තියෙන මේ පදනම තමයි තමන්ගේ හීන. මේ රජයේ විසින්ම පොරොන්දු වෙච්ච හීන රජයේ විසින්ම අහිමි කිරීම උන්ට ආණ්ඩුව මාරුවීමට වඩා උන්ගේ ජීවිත පිළිබඳ ප්‍රශ්නයක්. ඒක තමයි පදනම. එතකොට ඔවුන් ඒක මත පාරට ආවම උන්ට සිද්ධ වෙනව නම් පොලිසිය පහර කෑමට ලක් වෙන. ඔවුන් පාරයිනේ මේ වැස්සේ සහ මේ මෝසම් කාලයක් නේද? යම්කිසි සුලිසුලං අවදානමක් පවා දැන් කියලා තියෙනවා. එහෙම මොහොතක ඔවුන් අට්ටාලයක් අරන් එනවා. තමන්ගේ ප්‍රශ්න විසඳ ගන්නකම්. ඔවුන් තීන්දුව කළ දෙන ප්‍රශ්න විසඳ ගන්නකම් පාරේ ඉන්නවා කියලා. පාරේ ඉඳියා කියලා කාටවත් හානියක් වෙන්නේ නැහැ. එතකොට ඔවුන්ට පොලිසිය සලකන්නේ ඉතාම බිහිසුණු සම්පූර්ණයෙන්ම රනිල් වික්‍රමසිංහ රාජපක්ෂ පන්නේ සැලකීමක් තමයි මේ ආණ්ඩුව යටතේ පොලිසිය කරන්නේ. මාධ්‍ය වලින් අපි දැක්කා අට්ටාලේ උස්සන් අදින හැටි දුවන නේද එතන. එතකොට ඒ සැලකීම ඉතාලම මේක ජනතාවාදී ආණ්ඩුවක සැලකීමක් නෙමෙයි මේක ඉතාලම බිහිසුණු එකක්. මම හිතන්නේ මේක එතනින්ද පොලිස් නිලධාරීන්ගේ වැරද්දක් විය යුතුයි. ඒ නිලධාරීන්ට අදාළව වහාම පීවර ගත්තේ නැත්නම් හෙට වෙද්දී
මීට වඩා බරපතල ප්‍රශ්නවලට එන අනෙක් අයටත් පාරට එන අනිත් අයටත් මුහුණ දෙන්න වෙන්නේ මේකමයි. පාරට බැසීම ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අංගයක්. කිසිම ආණ්ඩුවක් ආව කියලා එක නතර වෙන්නෙත් නැහැ, නතර විය යුතුත් නැහැ. ලෝකේ දිනුම රටවල පවා මිනිස්සු තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පාරට ඇවිල්ලා බෝඩ් එකක් අල්ලන් ඉන්නවා. ඒක ප්‍රජාතන්ත්‍රවාදයේ එක්තරා අංගයක්. මේ මාධ්‍ය වාර්තාවක් පළ වෙන තරම්ම, මේ වගේ මිනිස්සු අදහසක් පළ කරන තරම්ම, ආණ්ඩුවේ නායකයෝ මාධ්‍යවලින් මාධ්‍ය සාකච්ඡා කරලා පවත් කතා කරන තරම්ම ජනතාව තමන්ගේ ප්‍රශ්න කියන එක ක්‍රමයක් තමයි එකතු වෙලා පාරට ඇවිල්ලා බෝඩ් එකක් අල්ලන එක, අදාළ ආයතන ඉස්සරහට එන එක, සමහරවිට සත්‍යග්‍රහය පටන් ගන්න එක. ඒක වරදක් විදිහට ආණ්ඩුවක් සලකනවා නම් ඒක ජනතාවගේ ආණ්ඩුවක් නෙමෙයි. අපි හිතන්නේ මේක පොලිසිය කරපු වැරද්දක්, පරණ පුරුද්දට ඒ වැරද්ද වහාම නිවැරදි නොකළොත් අපට සලකන්න වෙන්නේ ඉතාම බිහිසුණු, අපට අනුමාන කරන්න වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී දැවැන්ත කලාපයක් වහලා දාපු මිනිස්සුන්ට කතා කරන්න, සත්‍යග්‍රහයක් කරන්න පාගමනක් යන්න අයිතියක් නැති ආණ්ඩුවක් නම්, කාලයක් නම් ඒක ජනතාවගේ කාලයක් වෙන්න බෑ. ඉතින් අපි බලමු කොරියාවේ ඒ අහිංසක ප්‍රජාවට මොකද්ද කරන්නේ. ඒක ඇත්තටම ආණ්ඩුවට මේ වගකීම් විරහිතව යවන්නත් බෑ එහෙමයි කියලා. ඒක පැහැදිලි, ඒ කාරණේ පැහැදිලි. ප්‍රශ්න විසඳනවා කියලා අලුත් ප්‍රශ්නයක් හදලා හෙට කොරියාවේ හරි කොහේ හරි අවස්ථා නැතුව හිර වුණොත්, පීඩාවට ලක් වුණොත් මේ සියල්ලට වග කියන්න ඕනේ ආණ්ඩුවක් රජයක්. ඉතින් එහෙම නැතුව ගිහිල්ලා දැන් තායිලන්තේට ගිහිල්ලා ඊට පස්සේ මියන්මාරේ හිර වෙච්ච අය ඉන්නවා, ලෝකෙ වෙන රටවල ගිහිල්ලා හිර වෙච්ච යුද්ධවලට යවලා තියෙනවා මේ රටේ මිනිසුන්. යුක්‍රේන් වල මේ පහුගිය ආණ්ඩු කාලවර කරපු ඉතාම වගකීම් විරහිත ක්‍රියාවන් තියෙනවා. ඒක කන්ටිනියු වෙන්න ඕනේ නැහැ. අනෙක් පැත්තෙන් පීඩාවට පත් වෙච්ච අය තමයි ප්‍රශ්න කියන් ආවම ඔවුන්ට ඉතාම සාමකාමීව සලකන්න ආණ්ඩුවකට සමහරට ඔවුන්ට වෙන අවස්ථා හදලා දෙන්න පුළුවන්. මේක හදලා දෙන්න බැරි නම් ඔවුන්ට යම්කිසි පොරොන්දුවක් බලාපොරොත්තුවක් දෙන්න පුළුවන්. 107 දෙනාට අපි රජයේ විදිහට අපි කරලා දෙන වැරද්දක් හරි මොකක් හරි මේකනේ වැරදි කරන්න කටයුතු කරනවා කියලා අපි බලමු ඒක ඉස්සරහට කොහොමද වෙන්නේ කියලා. ෆාතිමා, සුබ දවසක්. සුබ දවසක්.